අයිබෝවන් cake and shapes youtube channel එකට ගොඩාක් ආදරයෙන් ඔයාලව පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ white icing එක හදාගන්නේ කොහොමද කියලා ඉතින් ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි මේක ඔන්න ඉතින් මේ ගැටලුවට අද මම ඔයාලට විසඳුමක් දෙන්නයි හදන්නේ සාමාන්‍යයෙන් අපි icing එක white කරගන්න නම් දම් පාට චුට්ටක් ඇඩ් කරන්න එහෙම නැත්නම් white color food coloring එක ඇඩ් කරන්න තමයි පුරුදු වෙලා ඉන්නේ ඉතින් ඒ වුණාට මේ වගේ pure white icing එකක් අපිට හදාගන්න ලැබෙන්නේ නැහැ ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියලා දෙන්න හදන්නේ මේ විදියට pure white icing එකක් හදාගන්නේ කොහොමද කියලා එහෙනම් ඉතින් අපි ඉක්මනින්ම වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ icing එක හදාගන්නේ කියලා White icing එක හදාගන්න මට අවශ්‍ය වෙනවා icing sugar gram 900ක් icing sugar එක හොඳින් හලා ගන්න ඕනේ ඒ වගේම මතක තියාගන්න හොඳ බ්‍රෑන්ඩ් එකක icing sugar එකක් භාවිතා කරන්න ඒ වගේම මට අවශ්‍ය වෙනවා වතුර මේස හැඳි 6ක් ඉතින් වතුර වෙනුවට ඔයාලට කිරි මේස හැඳි 6ක් උනත් භාවිතා කරන්න පුළුවන් ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා shortening gram 380ක් ඒ වගේම වැනිලා තේ හැඳි දෙකක් මේ රෙසිපි එකේ තියෙන විශේෂත්වය තමයි අපි මේකට බටර් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අපි white icing එකනේ හදාගන්න යන්නේ. බටර් වල තියෙන කහපාට නිසා බටර් එකතු කරොත් icing එක කහපාට වෙනවා. ඉතින් ඒ වෙනුවට අපි පාවිච්චි කරන්නේ vegetable shortening. ඉතින් මං කුවේට් වල ඉන්න නිසා මැද පෙරදිග රටවල ඉන්න අයට 100%ක්ම හොඳම shortening එක තමයි මේ බ්‍රෑන්ඩ් එක. ඉතින් Crisco බ්‍රෑන්ඩ් එක කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒක නිසා මම පාවිච්චි කරන්නේ Crisco බ්‍රෑන්ඩ් එකේ vegetable shortening එක. ඉතින් ඔයාලත් උසස් ප්‍රමිතියෙන් යුතු vegetable shortening එකක් භාවිතා කරන්න වග බලා ගන්න. ලංකාවේ නම් vegetable shortening කියලා භාවිතා කරන්නේ මාවෝ බටර් එක. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් සුපර් මාකට් එකකට ගිහිල්ලා බලන්න vegetable shortening වර්ග තියෙනවද කියලා. ඉතින් ඒ වගේ උසස් ප්‍රමිතියෙන් යුතු shortening එකක් භාවිතා කරන නම් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. එහෙනම් ඉතින් අපි දැන් බලමු white icing එක කොහොමද හදාගන්නේ කියලා. මම භාවිතා කරන්නේ stand beater එකක්. ඉතින් ඔයාලට electric beater එකක් උනත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මුලින්ම මේ විදියට මම vegetable shortening ටික bowl එකට දාගන්නවා. ඊට පස්සේ වතුර මේස හැඳි 4ක් මුලින්ම මම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ දෙක හොඳින් beat කරගන්නවා. වතුර වෙනුවට ඔයාලට කිරි පිටි හෝ ෆ්‍රෙෂ් මිල්ක් උනත් භාවිතා කරන්න පුළුවන්. මේ විදියට මම විනාඩි දෙකක් විතර බීට් කරගන්නවා. ඒ වගේම අතරතුරදී ස්පැෂුලා එකකින් හොඳින් මිශ්‍ර කරගන්න අමතක කරන්න එපා. විනාඩි දෙකකට පස්සේ මේ විදියට shortening ටික සහ වතුර ටික හොඳින් මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් මම මේ වගේ ස්පැචුලා එකක් අරගෙන මිශ්‍රණය හොඳින් mix කරගන්නවා. ඊට පස්සේ icing sugar ටික ටික මිශ්‍රණයට එකතු කරගන්නවා. icing sugar අපි එක සැරේට එකතු කරන්නේ නැහැ මේ විදියට ටිකින් ටික තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් මේ වගේ මම icing sugar ටික ඔක්කොම එකතු කරගන්නවා. icing sugar ඔක්කොම ටික එකතු කරගත්තට පස්සේ මම වැනිලා තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. මම stand beater එකක් භාවිතා කරන නිසා විනාඩි 3ක් විතර beat කරගන්නවා. ඔයාලා electric beater එකක් භාවිතා කරනවා නම් විනාඩි 4ක් විතර beat කරගන්න. ඒ අතරතුරදී මිශ්‍රණය spatula එකකින් මේ විදියට mix කරගන්න අමතක කරන්න එපා. විනාඩි දෙකක් විතර බීට් කරගත්තට පස්සේ මම ඉතුරු වතුර මේස හැඳි දෙකක් දාලා මිශ්‍රණය තව විනාඩියක් විතර හොඳින් බීට් කරගන්නවා. මුලින් සඳහන් කළා වගේ ස්ටෑන්ඩ් බීට එකක් පාවිච්චි කරන නිසා මම icing sugar එකතු කරගත්තට පස්සේ විනාඩි 3ක් විතර වගේ තමයි බීට් කරගන්නේ. ඔයාලා ඉලෙක්ට්‍රික් බීට එකක් යූස් කරනවා නම් icing sugar එකතු කරගත්තට පස්සේ විනාඩි 4ක් විතර බීට් කරගත්තට ගැටලුවක් නැහැ.
විනාඩි 8ක් 10ක් අතර කාලයක් ඇතුළත ඔයාලට මේ icing එක හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මගේ icing එක නම් හදාගෙන ඉවරයි. මේ විදියට තමයි icing එක පේන්න තියෙන්නේ. ගොඩාක් ඝන කමක් නැහැ, ගොඩාක් දිය වෙන්නෙත් නැහැ. Vegetable shortening dala hadana icing eka apita onama weda ekakata pawichchi karanna puluwam poddakkat diya wenne neha iting white icing eka hadanna api butter pawichchi karoth thamai icing eka kaha paata wenne oyalata peenawane icing eka kochchara sudu paarata ewilla thiyenawada kiyala ehenam iting api balamu me white icing eken kohomada cake ekak decorate karaganni kiyala අද මම භාවිතා කරන්නේ කිලෝ 1.5 කේක් එකක් අඟල් 7 තටි 3ක් තමයි මම භාවිතා කරලා තියෙන්නේ ක්‍රම් කෝට් කරලා ශීතකරණයේ යට කොටසේ පැය දෙකක් තියලා තමයි මම දැන් කේක් එක එළියට අරගෙන තියෙන්නේ ශීතකරණයෙන් කේක් එක එළියට අරගෙන විනාඩි 15ක් විතර රූම් ටෙම්පරේචර් එකේ තිබ්බට පස්සේ තමයි මම කේක් එක ඩෙකරේට් කරන්න පටන් ගන්නෙ අද මම රොසෙට් ඩිසයින් එක කරන්න 1mm නොසල් එක තමයි භාවිතා කරන්නේ. ඉතින් පයිපින් බෑග් එකකට අයිසින් දාලා මේ විදියට මම ලෑස්ති කරගත්තා. මතක තියාගන්න අයිසින් වලින් ඩෙකොරේෂන් එකක් කරනකොට අපි පයිපින් බෑග් එක පිරෙන්නම අයිසින් පුරව ගන්න නැහැ. පයිපින් බෑග් එකකින් භාගයක් වගේ තමයි අපි අයිසින් පුරව ගන්න ඕනේ. එතකොට තමයි අපිට අයිසින් බෑග් එක හොඳින් කඩට අල්ලගන්න පුළුවන් වෙන්නේ. Then cake එක යට කොටස එක ලයින් එකක් මම රෝස මල් වලින් මේ විදියට ඩෙකරේට් කරගන්නවා. එකම පැත්තට තමයි අපි මේ හැම රෝස මලක්ම පයිප් කරගන්න ඕනේ. ඒ වගේම හැම රෝස මලක්ම පයිප් කරලා අවසානයේ මේ විදියට ටිප් එකේ තුඩ ක්ලීන් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ඊළඟට පයිප් කරන රෝස මල ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා මලින් මලට ටිප් එක ටිෂු එකකින් පියදාන්න අමතක කරන්න එපා. ඉතින් යටම ලයින් එකේ මේ විදියට මම ඔක්කොම රෝස මල් ටික පයිප් කරගත්තා ඊළඟට ඊළඟ ලයින් එකේ රෝස මල් ටික පයිප් කරගන්නවා මේ වගේ කේක් එකක් කරනකොට කේක් එකේ උස ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මුලින්ම අපි තීරණය කරන්න ඕනේ අපි ලයින්ස් කීයක් පයිප් කරනවද කියලා ඉතින් මේ කේක් එකේ උස අඟල් 6යි ඒක නිසා අඟල් 2 ලයින්ස් 3ක් තමයි මම අද පයිප් කරන්නේ මේ විදියට මම කේක් එකේ යට කොටස සම්පූර්ණයෙන්ම රෝස මල් වලින් කවර් කරගන්නවා. ඉතින් සමහර වෙලාවට මේ වගේ ගැප් එකක් එන අවස්ථාවල් තියෙනවා. ඒ වෙලාවට ඔයාලට රෝස මල ටිකක් ලොකුවට පයිප් කරන්න පුළුවන්. ඒ වගේම තනින් තන රෝස මල් අතර මේ වගේ ගැප් තියෙන්න පුළුවන්. ඒවත් මේ විදියට පොඩි අයිසින් මලක් තියලා කවර් කරගන්න. දැන් මම කේක් එකේ උඩ කොටසත් රොසෙට් එකෙන්ම කවර් කරගන්නයි යන්නේ. තනින් තන හිඩස් තියෙනවා නම් මේ විදියට අයිසින් මලක් තියලා ඒ හැම හිඩසක්ම සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි මුලින් හදාගත්ත white icing portion එකම මේ කේක් එක සම්පූර්ණයෙන්ම කවර් කරන්න මට භාවිතා වුණා. ඉතින් මේ විදියට සම්පූර්ණ කේක් එකම මම රොසෙට් එකෙන් ඩෙකරේට් කරගත්තා. ඒ වගේම හිඩස් තියෙන තැම් බලලා පොඩි අයිසින් මලක් තිබ්බා. ඉතින් ඔන්න මේ විදියට තමයි මම රොසෙට් කේක් එක ඩෙකරේට් කරගත්තේ. මේ වගේ පොඩි ටොපර් එකකුත් උඩින් තියාගත්තා. ඉතින් ඔයාලට පේනව ඇති කොච්චර ලස්සනට රොසෙට් එකෙන් මම කේක් එක ඩෙකරේට් කරාද කියලා. සුදු පාට අයිසින් එක නිසා කේක් එක ගොඩාක් ලස්සනට පේනවා. ඉතින් ඔයාලත් සුදු පාට අයිසින් එක මේ විදියට හදලා බලන්න මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න ඒ වගේම Cakenshapes YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න නැවතත් මේ වගේම ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා ඔයාලට සුබ දවසක්